ආයුබෝවන් මගේ රත්තරන් දුවල පුතාලා සියලු දෙනාටම හැමදාමත් වගේම දුවේ පුතේ අදත් අපි එකතු වෙන්නේ දෙවන ශ්‍රේණියේ දුවල පුතාලත් එක්ක මව්බස විසේ හරි ලස්සන ක්‍රියාකාරකම් කරන්න. දැන් දුවල පුතාලට පිල්ලම් රහිත අකුරු හතරේ වචන නිවැරදිව කියවන්න පුළුවන්. ඒ වගේම පිල්ලම් රහිත අකුරු හතරේ වචන නිවැරදිව ලියන්නත් දුවල පුතාලට පුළුවන්. पुते मीट खालीन दवसे पाड़म अवसान करन कोट मम किव्वा दूला पुता लाट गेदर इन अम्मलागेन तातलागेन उदाव अरगेन पिल्लाम नेती अकुरु हतरे वाचन कीहिपयाक लियान्न कियला अपि अद दवसे पाड़म पटांगान खालीन दूला पुता ला लिव ए वाचन टीक बललाएं मम हारी आसाई मगे दूला पुता ला लस्सन ट लिव ए वाचन टीक बलन पुते पोत पेरलागानिमु अपि अद दवसे अपिट पेंसला कोन वेनवा दूला पुताला कालीन दवसे दुन्न अभ्यासय वचन टीक इताम लस्सनट लीलातीयन निसा मां कैमती बहुम सतुटीन दूला पुताला तेक अद दवसे अपि करन्न यान क्रियाकारकमट यान मे बलन्न मुलिन्म मम दूला पुतालाट मुकक्द देन्ने कियला होंदै दुवे पुते ओबट दैन देखगन्न पुलुवन् मम देन वचनय अपि इस्सलाम बलमुद ए वचने मुकक्द कियला मे बलन्न अकुरु तियेनवा पुते हतरक දුලපුතලාට මේ අකුරු හතරම කියවන්න පුළුවන්. අපි මේ ඉගෙන ගන්නේ පිල්ලම් නැති අකුරු හතරේ වචන නිවැරදිව කියවන්න. නිවැරදිව ශබ්ද කරන්න. පළමු වන අකුර, දෙවන අකුර, තුන්වන අකුර, හතරවන අකුර. මෙන්න මේ අකුරු හතර කොහොමද නිවැරදිව ශබ්ද කරන්නේ? කොහොමද නිවැරදිව කියවන්නේ කියන එකයි අපි ඉගෙන ගන්නේ. අපි මේ වචනේ කියවමු. මම කියවනකොට දුලපුතලා හොඳින් බලන්න මගේ කට දෙස. मेन वचने मम कियवनवा करदर 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 बलन पुते मुलिन्म तीयन अकुर कियवन कोट कट होंदिन एरेनवा का का करदर 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 देन दूला पुतला एक सर आख्यान करदर होंदाय अपि तव वचने अकबालमु ए वचने अकुर हतराक तीयनवा वचने तमाय इरनम 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 अभी ईलांग वचने पुते टीका वेनस अकुरकुत्तीनवा दूला पुतला दान्वा मे अकुरात्कियवन्न कथनय 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 देवन अकुर कियवाद्दी फलमुवन अकुर कियवनवट वडा चूटी वेनसक् तियेनवा कथनय 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 अभी तव वचनयक् बलमु मे बलन्न ए वचनय करवल 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 कियन वचने ए अभी तव वचना बलम पुते बलतल 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 तव एक वचने आगतीनवा ए वचने निवार दिव किए मेन पुते वचनय तहानम 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 देन मम वचन वटा कोटुआ कांदीनवा ए कोटुवक अंदिन वचनय कोटुव अंदट पस्से दूलपुतला शब्द नगा कियवन्न ओन देन बलन्न मम कोटुवक अंदिन्ने मोन वचनयटद कियला ए वचनय निवरदिव शब्द नगा कियवन्न बलमु अपि मुलिन्म मम कोटुवक अंदे करदर कियन वचनय वटा करदर इलागट बलन्न इरनम 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 ඊළඟට කොටුවක් අඳින වචනේ හොඳින් බලන් ඉන්න. ඔව්. කොටුවක් ඇඳා කථනය කියන වචනේ වටා. කථනය කථනය කථනය. මේ බලන්න ඊළඟ වචනය. කරවල කරවල කරවල. දැන් මම කොටුවක් අඳින වචනේ හොඳින් බලන් ඉන්න. බලතල බලතල अवसान वचनय दैन दूला पुतालाट निवरदिव कियवन्न पुलुवन् बलन्न कोटुवक कैंद वचनय तहनम 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 दैन पिल्लाम नैति अकुरु हतरे वचन दूला पुताला निवरदिव कियेव्वा अपि मे वचनम टिकक वेनस् विधियकट बलमुद मे बलन्न दैन मम दूला पुतालाट देन्न यन क्रियाकारकम पुते मेन्न मे वगे एवट कियन्ने ප්‍රහේලිකා කියලා මොනවද ප්‍රහේලිකා මේ ප්‍රහේලිකාවේ එක අකුරක් අඩුයි
බලන්න ඔබට මේ අඩු තැන බලා ගන්න පුළුවන් මම දුලා පුතලට පෙන්වනවා මෙන්න මෙතන තමයි අඩු අකුර මේ බලන්න මේ හිස් කොටුවට අකුරක් ලිව්වහම අපට පුළුවන් පුතේ වචන දෙකක් කියවන්න වචන දෙකක් කියවන්න පුළුවන් ඒ වචන දෙක තමයි පහලට හැදෙන වචනය සහ හරහට හැදෙන වචනය පහලටත් හරහටත් වචන දෙකක් හැදෙනවා අපි ලියන්නේ එක අකුරයි දැන් මම හිස් තැනට ලියනවා අකුරක් දුල පුතලා හොඳින් බලන්න හිස් කොටුවේ මම ලියන අකුර මොකක්ද කියලා දැන් ඒ ලිව්ව අකුර යොදමින් මේ වචන කියවමු මුලින්ම අපි කියවමු හරහට කියවන්න පුළුවන් වචනය හරහට හැදෙන වචනේ තමයි මේ මේ බලන්න කරවල මොකද්ද පුතේ වචනය කරවල හරහට කියලා මම කිව්වේ මෙන්න මෙහෙම හැදෙන වචනය කරවල කරවල දැන් අපි බලමු පහලට හැදෙන වචනය පහලට කිව්වේ පුතේ මෙන්න මෙහෙම හැදෙන වචනය මොකක්ද වචනය කරදර කරදර අපි නැවත සැරයක් කියමු හරහට තියෙන වචනය කරවල පහලට තියෙන වචනය කරදර අපි තවත් ප්‍රහේලිකාවකට යමු මේ බලන්න මේ ප්‍රහේලිකාවේ හිස් කොටුවක් තියෙනවා ඒ හිස් කොටුවට අකුරක් ලිව්වහම අපට වචන කීයක් කියවන්න පුළුවන්ද වචන දෙකක් කියවන්න පුළුවන් මුලින්ම හිස් කොටුවට ලියන වචනේ බලමු මුලින්ම හිස් කොටුවට ලියන අකුර බලමු මෙන්න පුතේ මම හිස් කොටුවේ ලියනවා මෙන්න මේ අකුර හොඳයි දැන් දොලා පුතලට පුළුවන් වචන කියවන්න අපි මුලින්ම දැන් කියවමු හරහට හැදෙන වචනය හරහට මෙන්න මෙහෙම මේක තමයි හරහට වචනය මොකක්ද මේ බලන්න තහනම තහනම දැන් අපි බලමු පහලට කියවන්න පුළුවන් වචනය මොකක්ද පහලට හැදිලා තියෙනවා කතනය කතනය එක අකුරක් ලිව්වහම වචන දෙකක් කියවන්න පුළුවන් වුණා දුලා පුතලට පුළුවන් මෙන්න මේ විදියට අද දවසේ ඉගෙනගත්ත වචන ප්‍රහේලිකාවක් ආශ්‍රයෙන් ලියන්න ඔබ කියන්න ඔබේ අම්මට තාත්තට එහෙම නැත්නම් අයියට හරි අක්කට හරි ප්‍රහේලිකාවක් ලියලා දෙන්න ඔබ හිස් තැනට ගැළපෙන අකුර ලියමින් ඒ ප්‍රහේලිකාවෙන් හදන්න පුළුවන් වචන ලියලා පෙන්නන්න අද දවසේ ඉගෙනගත්ත වචන ටික අපි තව සැරයක් බලමු පුතේ මෙන්න මේ වචන තමයි අද අපි ඉගෙන ගත්තේ මුලින්ම බලමු මේ වචනය මොකක්ද කරදර 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 තව වචනයක් තියෙනවා ඉරනම 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 අපි තව වචනයක් ඉගෙන ගත්තා ඒ වචනය තමයි කතනය 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 බලමු තව වචනයක් මෙන්න පුතේ කරවල 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 තව වචන දෙකක් තියෙනවා මේ බලන්න බලතල බලතල ඊළඟ වචනය තහනම තහනම මේ තියෙන්නේ පුතේ අපි අද දවසේ ඉගෙන ගත්ත වචන 6 දුවේ පුතේ පිල්ලම් නැති අකුරු 4 වචන નિවරදිව කියවන හරි ලස්සන ක්‍රියාකාරකමක් තමයි දැන් අපි කළේ දුලා පුතලා මේ වචන 6ම નિවරදිව කිව්වා ඒ වචනවල මුලින්ම තියෙන අකුර කියවද්දී අපි හොඳින් කට ඇරලා කිව්වා ඊළඟ වචන කියවනකොට ශබ්දයේ ඇති වුණු වෙනස දුලා පුතලා හොඳින් තේරුම් ගත්තා එක වචනයක් විතරක් මම දුලා පුතලාට කියනවා ඒ වෙනස හඳුනා ගන්න බලන්න මුලින්ම තියෙන වචනය කරදර කරදර පළමු අකුර අපි කිව්වා ක ක හොඳින් කට ඇරලා කියනවා ඊළඟ අකුරු තුනම කිව්වේ ර ද ර කරදර කරදර දැන් ඔබ හොඳින්ම තේරුම් ගත්තා දුවේ පුතේ වචනයක අකුරු කියවද්දී මුලින්ම කියන අකුර කියවනකොට හොඳින් කට ඇරෙනවා සමහර අකුරු වචනයක මැද යෙදුනත් ඒ වචනයත් අපි හොඳින් කට ඇරලා කියනවා ඒකට උදාහරණයක් පුතේ මෙතන තියෙනවා ඒ වචනේ තමයි මෙන්න මේ වචනය බලන්න මේ වචනේ දෙවෙනියට තියෙන අකුර මොකක්ද හා මේ වචනේ අපි කියවනවා තහනම තහනම
අකුර දෙවෙනියට තිබුණත් පළමු වන අකුර වගේම කට ඇරලා හොඳින් කිව්වා තහනම 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 එහෙමනම් හා අකුර මේ වචනයේ මැදට යෙදුණත් අපි පළමු වන අකුර වගේම කට ඇරලා හොඳින් ශබ්ද කළා දුලා පුතාලාගේ සිංහල කියවීම් පොත අරගෙන මෙවැනි වචන මේ වගේ වචන හොයන්න පිල්ලම් නැති අකුරු හතරේ වචන හොයන්න ඒවා කියවන්න දුලා පුතාලා දැන් තනි රූල් පොතයි පැන්සලයි අරගෙන අද දවසේ ඉගෙනගත්ත මේ වචන හය ලස්සනට ලියන්න ඊළඟ දවසේ අපි මුණ ගැහෙනකොට මේ වචන බලලම ඊළඟ පාඩමට යමු भावित कर මොකද කරන්න කියලා ඔන්න බලමු. ඔන්න දුවේ පුතේ ඉස්සෙල්ලාම මේ බලන්න. මෙතන තියෙනවා ලී පටියක්. ඒ වගේම තවත් ලී පටියක් මෙන්න මෙතන තියෙනවා. දැන් මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ ලී පටි දෙකෙන් දිග වැඩි මොකක්ද? දිග අඩු මොකක්ද කියලා මට බලන්න ඕනි. මට දැනගන්න ඕනි. ඉතින් මේ දේවි දැනගන්න මේක දැනගන්න මම මොකද කරන්නේ මොන බලන්න පුතාලා හොඳට බලාගෙන ඉන්න මම මේ ලී පටි දෙක පුතේ එක ළඟට ගන්නවා මේ කොන මේ බලන්න මේ කොන් දෙකම එකම ප්‍රමාණයට එකම තැනින් පටන් අරගෙන මෙන්න මේ විදිහට තිබ්බහම දුවේ පුතේ අපිට බලා ගන්න පුළුවන් මේ ලී පටි දෙකෙන් දිග වැඩි මොකක්ද දිග අඩු මොකක්ද කියලා දැන් අපි බලමු මේ ලී පටි දෙකෙන් දිග වැඩි මොකක්ද ඔව් මෙන්න මේ ලී පටිය දිගින් අඩුයි දිග අඩු මේ ලී පටිය දිග වැඩි ඔන්න දැන් අපිට පුළුවන් අපේ පාඩම මොකක්ද කියලා දැනගන්න අපි බලමු දුවේ පුතේ අපේ පාඩම අද දවසේ අපි ඉගෙන ගන්න යන මොකක්ද මේ බලන්න දිග මනිමු ඔන්න දැන් තමයි අපි දිග මනින්න යන්නේ දුවේ පුතේ අපි දැන් ඉගෙන ගත්තානේ එක සමා එක ළඟ තියෙන වස්තුන් දෙකක නම් අපට දිග මැන ගන්න බොහොම ලෙහෙසියෙන් පුළුවන් වස්තු දෙක එක ළඟ තියලා සමාන්තරව මතු පිටට සමාන්තරව දෙකම එක ළඟින් තියලා අපිට දිග අඩු දිග වැඩි මොකක්ද කියලා තෝරගන්න පුළුවන් අපි බලමු දුවේ පුතේ එක ළඟ නොපිහිටි දිග දෙකක දිග මැනගන්නේ කොහොමද එහෙම දිග මැනලා දිග අඩු මොකක්ද දිග වැඩි මොකක්ද කියලා අපි කොහොමද දැනගන්නේ දැන් කල්පනා කරලා බලන්න මොකද්ද අපිට මේකට කරන්න පුළුවන් ඕ අපිට පුළුවන් මෙන්න මේ වගේ පුංචි වැඩක් කරන්න අපි කරලා බලමු මොකක්ද මේ වැඩේ කියලා දැන් මට උවමනා කරනවා මගේ ළඟ තියෙන මේ මේසයේ දිග සහ මට ටිකක් ඈතින් තවත් මේසයක් තියෙනවා අන්න ඒ මේසයේ දිග මැන ගන්න දිග මැනලා මේ මේස දෙකෙන් වැඩිය දිග මොකක්ද දිග අඩු මොකක්ද කියලා හොයා ගන්න ඉතින් දැන් මේකට මම මොකක්ද කරන්න ඕනි ඔන්න හොඳට බලන්න මගේ දූල පුතාලා මම ගෙනාවද මේ ඉරටු ඉරටු කිහිපයක් ගෙනාවා පුතේ මේ ඉරටු දිගින් සමානයි මේ බලන්න දිගින් සමානයි මම මේ ඉරටු භාවිත කරමින් මේ මේස දෙකේම දිග මනිනවා ඒ වගේම තමයි පුතේ ඔයගොල්ලෝ තවත් දෙයක් මතක තියාගන්න ඕනේ අපි එක ළඟ නොපිහිටන වස්තුන් දෙකක දිග මනිනකොට
අපි හැම වෙලාවෙම එක දෙයක් මැනපු අභිමත ඒකකයක්ම තමයි පුතේ අනික් වස්තුවේ දිගමනින්නත් භාවිත කරන්නේ දැන් මේ මේසේ දිගමනින්න පැන්සල් භාවිත කරලා අනිත් මේසේ දිගමනින්න අපි බීම බට හෝ ඉරට භාවිත කරන්නේ නැහැ අපි මේ මේසේ දිගත් මනින්නේ මේ ඉරට වලින්මයි අනිත් මේසේ දිගත් මනින්නේ ඒ භාවිත කරපු ඉරට වලින්මයි ඔන්න දැන් එහෙනම් අපි දන්නවා හරියටම මේ වැඩේ කරන්න මේ බලන්න දිගින් සමාන ඉරට තමයි මම අරගෙන ආවේ දැන් මොකද මම කරන්නේ ඔන්න මම එක ඉරටුවක් අරගෙන දුවේ පුතේ මම මේසේ මේ එක කෙලවරකට මෙන්න මේ විදිහට තියනවා මේ ධාරයේ දිගේ තමයි අපි දිග මැනගෙන යන්නේ මේ මේසේ මේ ධාරයේ දිගේ දැන් ඔන්න එකක් තිබ්බා තව අපිට තියන්න පුළුවන් නේද ඔන්න බලමු ඊළඟ ඉරටුව තියනකොට මගේ දූල පුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ අපි අර කලින් ඉරට්ට ඉවර වෙච්ච කලින් ඉරටුව තියලා ඉවර වෙච්ච තැන තමයි ඊළඟ ඉරටුව තියන්නේ නිවැරදිව අපි මේ වැඩේ කරන්න ඕනේ අපි ඇද වෙන්න තියන්නේ නැහැ ඇද වෙන්න තියන්නේ නැහැ එහෙම තිබ්බොත් එක වැරදි දිවේ පුතේ දැන් ඔන්න තවත් එකක් තිබ්බා තවත් අපිට ඉඩ ඉතුරුයි එහෙනම් අපි ඊළඟ ඉරටුවත් අරගෙන අර ඉරටුව ඉවර වෙච්ච කෙලවර වෙච්ච තැන ආයෙ මෙන්න මේ විදිහට ඔන්න මේ ඉරටුවත් තියා ගන්නවා දැන් බලන්නකෝ බලන්න මේසයේ දිග ඉරටු කීයක් වුණාද අපි ගණන් කරමු මේසයේ දිග ඉරටු 1 2 3 මේසයේ දිග ඉරටු 3යි හොඳයි දැන් අපි මේ මේසයේ දිග බලා ගත්තානේ අනේ ඒකේ දිග ඉරටු 3යි දැන් මං කිව්වනේ මට අනික් මේසෙ දිග මැනගෙන මේ මේස දෙකෙන් වැඩිපුර දිග මොකද්ද දිග වැඩි මොකක්ද කියලා හොයාගන්න ඕනේ කියලා මම මොකද කරන්නේ මේ ඉරටු භාවිත කරමින් මේ ඉරටු භාවිත කරමින් මම දැන් ලැහැස්ති වෙනවා අනිත් මේසෙත් දිග මැනගන්න ඔන්න අපි යමු මේ මේසේ දිග මැනගන්න අර කලින් වතාවේ විදිහටම මේසයේ එක කෙලවරක මෙන්න මේ ධාරයේ දිගේ අපි මේ විදිහට ඉරටු තියාගෙන යනවා ඔන්න එක ඉරටුවක් තිබ්බා ඊළඟ ඉරටුව අපි තියෙනවා අර පළමු ඉරටුව කෙලවර උණු තැනට ගෑවෙන්න මේ බලන්න හරි කෙලින් අපි තියන්න ඕනේ මේක ඇද වෙන්න බෑ මේ ඉරටු ඇදේට තියන්න බෑ පුතේ ඔන්න මේ ඉරටුවත් තිබ්බා දැන් මොකද උනේ මේ බලන්නකෝ මේ මේසේ දිගේ ඉරටු කීයද 1 2 3 මේ මේසෙත් දිග ඉරටු 3යි මේ මේසෙත් දිග ඉරටු 3යි එහෙමනම් අපිට කියන්න පුළුවන් දුවේ පුතේ මේ මේස දෙකේම දිග මොකක් කියලාද ඔව් මේ මේස දෙකේම දිග සමානයි ඔන්න අපි ඉරටු වලින් මැනලා නිවැරදිව අභිමත ඒකකය පාවිච්චි කළා අපි මේ ඉරටුව අපි අභිමත ඒකකයේ විදිහට භාවිත කරමින් අපි දිග මැන්න දිග මැනගෙන අපි කිව්වා මේස දෙකේම දිග දිගින් සමානයි කියලා. දැන් අපි වෙනවා දිග වැඩි රූපේ යටින් ඉරක් අඳිමු. ඔන්න දිග වැඩි රූපේ මොකක්ද කියලා හොයා ඊට යටින් ඉරක් අඳින්නයි තියෙන්නේ. දැන් බලන්න ඔන්න ජනේලයක් තියෙනවා. ඒ වගේම ඇඳක් තියෙනවා. නේද? ජනේලයේ දිග පැන්සල් ඔන්න 5යි. ජනේලයේ දිග පැන්සල් 5යි. ඇඳේ දිග කීයද? ඇඳේ දිග පැන්සල් 7යි. මේ බලන්න. 1 2 3 4 5 6 7. මෙතන පැන්සල් 7ක් තියෙනවා. ජනේලයේ දිග 1 2 3 4 5. මේ බලන්න දුවේ පුතේ හොඳින් බලන්න. මේ මේ වස්තුන් දෙකේම දිග මැන ගැනීම සඳහා භාවිත කරලා තියෙන්නේ එකම ඒකකයක්. මේ බලන්න මෙතනත් පැන්සලමයි මෙතනත් පැන්සලයි. අපිට මෙතන පැන්සලයි මෙතන බීම බටේයි එහෙම භාවිත කරන්නේ නැහැ අපි. ඒක නිසා ඔන්න අපි හොයා ගන්නවා දිග වැඩි රූපය මොකක්ද? දිග වැඩි රූපය මොකක්ද? මේ බලන්නකෝ. දිග වැඩි රූපය ඇඳ පැන්සල් 7ක් දිගයි ජනේලිය නම් පැන්සල් 5යි. තව එකක් බලමු. මේ තියෙනවා ඔන්න මේසයක් තියෙනවා. ඒ වගේම ලස්සන පින්තූරයක් තියෙනවා නේද? මේ දෙකෙන් දිග වැඩි මොකක්ද?
කියලා ඔන්න බලන්න මෙතනත් මේ රූපය මේ පින්තූරය පින්තූරයේ දිග මැනලා තියෙන බීම බට භාවිත කරලා අපි මේසේ දිග මැන ගන්නෙත් ඔන්න බීම බට භාවිත කරලා එහෙනම් මේ බලන්න මේසේ දිග බලමු බීම බට කීයයිද 1 2 3 මේසේ දිග බීම බට 3යි ඒ වගේම පින්තූරයේ දිග බීම බට 1යි 2යි එහෙනම් වඩා වැඩි දිග මොකක්ද මෙන්න මේසය හොඳයි දුවේ පුතේ ඔන්න ඔයාලා බොහොම වටිනා පාඩමක් ඉගෙන ගත්තා දිග මැන්න සුදුසු අභිමත ඒකකයේ භාවිත කරා දිග ප්‍රමාණ සැසඳුවා මේ වගේ ගොඩක් දේවල් අපි කළා දුල පුතාලට දැන් පුළුවන් පුතාලගේ දෙවන ශ්‍රේණිය ගණිතයේ වැඩ පුතේ පිටු අංක 35 සහ 36 මෙන්න මේ පිටුවල අභ්‍යාස කරලා තව දුරටත් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන් නිවසේ ඉන්නකොට මේ වගේ ක්‍රියාකාරකම් කරලා අභිමත ඒකක භාවිත කරමින් න දිග මනින්න පුළුවන් තවත් අලුත් පාඩමක් එක මගේ දුවල පුතාල මුණ ගැහෙන්න මම ආයෙමත් දවසක එනවා දේශා ඔයාද පන්තියේ තියෙන මල් ගෙනාවද? ඔව් ඔව් මම ලස්සන මල් පොකුරක් ගෙනාවා. අපේ සර් මේකට ගොඩාක් කැමති වේවි. දුවේ පුතේ මේ අහන්න මේ ඔබදන සිතට ගන්න. උගත් කමය වේ අපරණ මුළු දිවියම එළිය කරන ගත් කමය වේ අපරණ මුළු දිවියම එළිය කරන සර් මම අද පන්තියේ තියෙන ලස්සන මල් පොකුරක් ගෙනාවා සර් සදීෂා කිව්වා සර් මේ මල් පොකුරට කැමති වෙයි කියලා ඇත්තටම ඔව් පුතේ සර් මේකට කැමති නේ මම ගොඩාක් කැමතියි දුව ගෙනාව මල් පොකුරට අපි මේ මල් පොකුර කොහෙන්ද තියන්නේ යාලෝ හැමෝටම බලන්න පුළුවන් තැනක තියමුද? හා. අපි කොහින්ද මේක තියන්නේ? මෙතන හොඳයි. අන්න හොඳයි. අපි එහෙමනම් අතන මේසෙන් තියමු මේ මල් පෝච්චිය. ලස්සනට තියමුකෝ අපි. ඕන්න. දැන් දුවලා දෙන්න ගෙනාව මල් පොකුරත් එක්ක පන්තියේ ගොඩාක් ලස්සන වෙලා. අද රුවිනි ටීචයි මමයි මේ දුවලත් එක්ක මේ වගේ ලස්සන තැනකට ආවේ හරි අපූර්ව වැඩක් කරන්න. මුලින්ම මට කියන්නකෝ දූලා පුතාලා කැමතිද මේ තැනට? ඔව්. ඇයි කැමති? මේ බලන්න පාට පාට බල්බ් තියෙනවා. එළිය තියෙනවා. ලස්සනයි නේද ගොඩක්? ඔව්. මේ වගේ තැනක ඉඳගෙන මගේ දූලා පුතාලත් එක්ක අද අපි හරි ලස්සන වැඩක් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. රුවිනි ටීචර් නම් ගොඩක් වෙලා අපිත් එක්ක ඉන්න එකක් නැහැ. බලන්න ටීචාතේ තියෙනවා උපකරණ ගොඩක්. අද පන්තියට ගොඩක් දේවල් ගෙනල්ලත් තියෙනවා නේද? ඔව්. මොනවද කරන්න කියලා අපි බලමු. හා. අද පහ ශ්‍රේණියේ දුවලා පුතාලත් එක්ක අපි කතා කරන්නේ අපේ යහපැවැත්ම තේමාවේ පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපේ යහපැවැත්ම තේමාවේ හරි අපූරු ක්‍රියාකාරකමක්. දුවලා පුතාලා හැමෝම මේ දෙයට කැමති වෙයි. රුවිනි ටීචර් මොන වගේ වැඩක්ද අපි මුලින්ම කරන්නේ මම දැක්කා ටීචර් හොඳ සූදානමක් ඇතුව ඇවිල්ලා තියෙන්නේ අද කියලා මම අද සූදානම් වෙලා ආවස මේ මුලින්ම මම නිර්මාණය කරගත්ත කවියක් ගායනා කරන්න අපි ආවෙත් විරුදුවක් ගායනා කරමින් ඕ දැන් එහෙමනම් අපි රුවිනි ටීචර්ගේ ඒ ලස්සන කවිය අහමුද හා හොඳයි අපි බලමු ටීචර් කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියලා මම මේකට පාවිච්චි කරන්නේ පුතේ ගැටබෙරේ අපිත් යමුද පුතේ ටීචර් ළඟටම ටීචර්ට කරදරයක් නොවෙන්න අපි බලන් ඉමු ටීචර් මොනවද කරන්නේ කියලා අපි මෙතන ඉඳිමු හරි නේද එහෙනම් මං ගායනා කරනවා හොඳයි ටීචර් ගායනා කරන්න අපි අහගෙන ඉඳිමු පුතේ ඔබ
ගන්නට ජයක් ලබන්නට ඉස්කෝලේදී අපි මුල පුරමු ලොවක් දිනන්නට ජයක් ලබන්නට ඉස්කෝලේදී අපි මුල පුරමු ටීචර් ලස්සන ගීතයක් ගායනා කළේ ටීචර් මේ දැන්ද ඒක නිර්මාණය කළේ මේක මගේ හිතේ තිබුණු වචන ටිකක් තමයි මම කවියට ගත්තේ. හොඳයි. ඒකේ තිබුණා නේද අපි ලස්සන සුවඳ ඇති මල් පොකුරක් තියමු කියලා. දුවලා පුතාලා කලින් දැනගෙනද දන්නේ පන්තියටත් ලස්සන මල් පොකුරක් අද ගෙනල්ලා තිබුණා. නේද? ඔව්. අපිත් මේ වගේ ලස්සන සුවඳ හැමන මල් වෙන්න ඕන. ඉතින් ටීචර් දැන් මේ වෙලාවේ හිතලා ගීතයක් නිර්මාණය කළා වගේ මගේ දුවලා පුතාලටත් පුළුවන් ඔයාලට හිතන දේවල් ලස්සනට ලියන්න. පුළුවන් නේද? පුළුවන්. දුවටත් පුළුවන් නේද? පුළුවන්. එහෙමනම් මම කොළයක් දෙන්නද දුවලා පුතාලට ඒ වගේ ලස්සන කවියක් හරි ගීතයක් හරි විරුදුවක් හරි ලියන්න. හා. අපි කොහේ ඉඳන්ද ඒක ලියන්නේ? මේන තියෙනවා. පැදුර දාගමු නේද? ඔව් පැදුර දාගමු. මේක සතුටු පැදුර. අපි හරි සතුටින්නේ වැඩ කරන්නේ. ඔව්. මේක එලාගමු අපි මෙතන. දැන් දුවලා පුතාලා කැමති විදිහට සතුටින් ওই පැදුරේ ඉන්නකෝ කැමති විදිහකට. මෙන්න මේ කොළවල තමයි දැන් ඔබ ලියන්නට ඕන. එන්නකෝ අපේ සතුටු පැදුරට. මෙන්න දුව ලියන්න මේකේ. හොඳට හිතලා නිදහසේ ලියන්න ඔබට හිතන ඕන දෙයක් ලියන්න. ඒක කවියක්ද ගීතයක්ද විරුදුවක්ද කියලා අපි ටීචර්ගෙන් අහමු. පුතේ ඔයගොල්ලන්ගේ හිතට එන අදහස ඕනම විදිහකට ලියන්න පුළුවන්. කිසිම තහනමක් නැහැ කිසිම කාගෙන්වත් බලපෑමක් නැහැ. තමන් කැමති විදිහට ලියන්න පුළුවන්. තව ස්වල්ප වේලාවකින් මේ දුවලා පුතාලා මේවා ලියලා නිමා කරයි. ඊට පස්සේ රුවිනි රීචත් එක්ක එකතු වෙලා අපි මේවා ලස්සනට ගායනා කරමු. මේ පන්තියේ ඉන්න මේ දුවලා පුතාලාත් ලියන නිර්මාණ අපට ගෙනල්ලා දෙන්න. අපි මේ හැම නිර්මාණයක්ම මෙතන තාලයකට ගායනා කරනවා. ඒ වගේම මේ වගේන් මගේ දුවලා පුතාලට ගන්න පුළුවන් ආදර්ශයන් අපි ඉතා හොඳින් ඔබට පැහැදිලි කරලා දෙනවා. මේ අපේ යහපැවැත්ම ගැනයි අපි මේ කවියෙන්, ගීතයෙන්, විරිදුවෙන් මේ විදියට ලියන්නේ. ටීචර් දැන් ලියලා ඉවර ඇති නේද අපේ යාළුවෝ? දැන් නම් ගොඩක් දුරට ලියලා ඉවරයි සර්. අපි බලමුද එක දුවෙක් ලියපු එකක් අරගෙන. ඉස්සලාම ලියපු දුවෙක් එන්නකෝ බලන්න. ආ මේන දුව ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. හරි අපූර්ව නිර්මාණයක්. මේ වචන ටික දකිනකොට නම් සර් මට අමුතු තාලයක් හිතට එනවා. එහෙමනම් අපි මේක රොහිනි ටීචර්ටම දෙමු නේද ඒ තාලයට ගායනා කරන්න? හා. ඔන්න අපේ දරුවොත් කැමති. උතේ මේ මම මේක ගායනා කරන්න පාවිච්චි කරනවා මෙන්න මේ වාදන භාණ්ඩය. හා. අපි ටීචර්ට උදව් කරමු. ඔව් මට පොඩ්ඩක් මේක අල්ලලා උදව් කරන්න. ගායනා කරමුද? පාරක් අහගන්න එහෙනම් මං ගායනා කරනවා. දැන් රොනි ඩීජ මේක තාලයකට ගායනා කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි හොඳින් අහගමු. හා. යහළු එහෙලියන් සමගින් එක්කී සෙල්ලම් කරමින් රණ්ඩු දබර වී තරහින් දැන වදිමින් අපුරු කමින් අසමගි වී සිටියෝ සතුටක් ජය පෙරදුම විඳිය යුතුයි එකමුතු වී සමගි දමින් එකමුතු වී සමගි දමින් අපිත් පන්තියට ආවේ ලස්සන විරුදුවක් ගායනා කරමින් මේ දෝලා පුතාලත් ඒවා අහගෙන ඉඳලා ලස්සන විරුදුවක්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ දුව මේ නිර්මාණය කරපු විරුදුවේ හොඳ පණිවිඩ රාශියක් තියෙනවා මේ බලන්න යහළු යෙහෙලියන් සමගින් එක්වී සෙල්ලම් කරමින් අපි අපේ යාළුවොත් එක්ක එකට එකතු වෙලා පන්ති කාමරයේ විවේකයක් ලද විට සෙල්ලම් කරනවා. හැබැයි ඒ සෙල්ලම් කරන විට සමහර යාළුවෝ මොකද කරන්නේ? රණ්ඩු වෙනවා. එහෙම ඒවා දැකලා තියෙනවද? ඔව්. යාළුවෝ රණ්ඩු වෙනවා දැකලා තියෙනවද? ඔව්. රණ්ඩු වෙනවා ටීචර් කෙනෙක් දැක්කොත් සර් දැක්කොත් මොකද කරන්නේ? සර් බනිනවා. සර් බනිනවා. සමහර විට ගහනවත් එක්ක නේද? එතකොට බනිනකොට ගහනකොට අපේ හිතට මොකද දැනෙන්නේ? දුකක් දැනෙනවා. එතකොට ඒක යහපැවැත්මද? නැහැ නේ.
ඊට පස්සේ අපට සතුටින් පන්තිය කරන කිසිම වැඩක් කරන්න බැරි වෙනවා. අකුරු ලියන්නත් බැහැ සතුටින්. යාළුවන්ට මුහුණ දෙන්නත් බැහැ. ටිකක් ලැජ්ජයි වගේ. සර් බෑන්නනි කියලා ලැජ්ජ හිතෙනවා. ඉතින් මේ වැරද්ද කරේ කවුද? සර්ද? නෑ නෑ අපි සෙල්ලම් කරනකොට යාළුවොත් එක්ක රණ්ඩු වුණු නිසා තමයි අපට ඒ දඬුවම විඳින්න සිද්ධ වුනේ. ඉතින් ඉඩක් ලැබෙන හැම වෙලාවෙම සර් අපේ පුංචි දරුවෝ හරිය කැමති සෙල්ලම් කරන්න යාළුවොත් එක්ක. ඔව්. හැබැයි ඔය සෙල්ලම් කරන අතරදී රණ්ඩු දබර කරන්න තරහ වෙලා අනිත් යාළුවන්ට බනින්න ඒ වගේ දේවල් නම් කරන්න හොඳ නැහැ. ඒක තේරුණා නේද හොඳට? ඔව්. දැන් මගේ පන්තියේ ඉන්න දුවලා පුතාලාට මේ දේ හොඳින්ම තේරෙන්නේ නැති. දුවත් නිර්මාණයක් කරා නේද? මම දැක්කා ලස්සන කවියක් හදලා තිබ්බා. දෙන්න බලන්න රොයිල් ටීචර්ම දෙන්නකෝ බලන්න ඒක. මොකද්ද බලමු අපේ සදීෂ දුව නිර්මාණය කරලා තියෙන්නේ. ආ. මේ බලන්නකෝ සර්. සදීෂ දුවත් ලස්සන කවියක්ද මන්ද හදලා තියෙනවා. කවියක් තමයි එයත් නේද? කවියක් නේද? බොහොම සරලව බොහොම පද හතරකින් නිර්මාණය කරගත්ත කවියක්. ඔව්. මගේ අතේ තියෙන මේ කවිය මගේ පන්තියේ ඉන්න දුවලා පුතාලාට නම් පේන්නේ නැහැ. ඒ නිසා මම දුවලා පුතාලාට ඇහෙන්න මේ කවිය කියන්නම්. ගායනා කරනව නෙවෙයි ගායනා කරන්න තමයි රෝනි ටීචර් ඇවිල්ලා ඉන්නේ. මම මේ දුව ලිව්ව කවි පද ටික ඔබට කියන්නම්. මෙන්න මෙහෙමයි දුව ලියලා තියෙන්නේ. කිසි දින අද වැඩ කල් නොදමන්නේ. හොඳට තේරුම් ගන්න. අද දවසේ වැඩ අදම කරන්නේ. අලස කමින් නැහැ දිවි සරුවන්නේ. හරි දේ කෙරුමෙන් ජයක් ලැබෙන්නේ. අපි මේකත් රුනි ටීචර්ටම දෙමුද? අන්න හොඳයි. රුනි ටීචර්ට පුළුවන් දුව ලිව්ව කවියට ලස්සන තාලයක් දාන්න. දැන් මම සර්පිනාව වාදනය කළා තමයි මේ කවිය ගායනා කරන්නේ. සර්පිනාව කොහෙද තියෙන්නේ? සංගීත භාණ්ඩ ගොඩාක් තියෙනවා. ඒ අතරේ සර්පිනාව තියෙන තැනට අපි යමු. ආ මේ තියෙන්නේ සර්පිනාව. අපිත් යමු නේද ටීචර් ළඟට? හා. බලමුකෝ මෙහෙම හොඳ වෙයි මම මේ තාලයට කියන්න ඕව් බලන්න කිසි දින අද වැඩ කල් නොදමන්නේ අද පන්ති ඉන්න දුවලා පුතාලට ඇහුණා නේද ඔබේම යැහෙලිය ලිව්ව කවිය ලස්සනට අපේ රුනි ටීචර් ගායනා කළා. දැන් අපිටත් පුළුවන් නේද ටීචර්ත් එක්ක මේක ගායනා කරන්න? ඔව්. දැන් අපිත් එහෙමනම් ගායනා කරමු. පන්ති ඉන්න මගේ දුවලා පුතාලත් මේක ගායනා කරන්න ඕන. හරි. කිසි දින අද වැඩ කල් නොදමන්නේ ඉතාම සරල වචන වලින් අපේ යහ පැවැත්ම තහවුරු වන විදිහට අපට සතුටින් හැමදාම ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහේ හොඳ පණිවිඩයක් මේ කවිපද තුලත් තියෙනවා නේද ටීචර්? බලන්න කිසි දින අද වැඩ කල් නොදමන්නේ. අපට හැමදාම වැඩ කරන්න තියෙනවා නේද පුතේ? හැම දවසකම අපට වැඩ කරන්න තියෙනවා. එදේදාට යෙදෙන වැඩ අපි ඒ දවසේම නිමා කරන්න ඕන. ඒකට හේතුව අපට හෙට දවසෙත් වැඩ කරන්න තියෙනවා. අද දවසේ වැඩවලින් භාගයක් කරලා ඒවා ඉතිරි කරගත්තොත් හෙට දවසේ කරන්න ඕන වැඩයි අද දවසේ කරන්න ඕන වැඩයි ගොඩ ගැහෙනවා. වැඩ ගොඩ වුණාම ලෙඩ. එතකොට අපේ හිතට සතුටක් නැහැ. ඉතින් හිතේ සතුටක් නැහැ කියන්නේ පුතේ කොහෙද යහපැවැත්මක් නේ? එතකොට දකින්න කෙනත් අපට රුස්සන්නේ නැහැ. අපි කලින් ආදරය කරපු අය දැන් දකින්නකොට සමහරට අපට කේන්ති යනවා. ඇයි? අපේ හිතේ වැඩ ගොඩ ගැහිලා.
එනිසා මේ දුව කියලා තියෙනවා අපිට අද දවසේ කරන්න ඕන වැඩ අද දවසේම නිමා කරන්න ඕන ඒවා හෙටට එහෙම කල් දාන්න එපා ඒ වගේම තව දෙයක් කියනවා මගේ දුවලා පුතාලා උදේ පාන්දර අවදි වෙනවද ඔව් සමහර දරුවෝ ඉන්නවා උදේ පාන්දර අවදි වෙන්නේ නැද්ද මන්දා නේද බොහොම කම්මැලි උදෙන් අවදි වෙන්නේ එහෙම නම් එහෙම කම්මැලි ගතියක් තියෙනවා නම් අද මෙන්න මේ දුව ලියලා දුන්න මේ කවියෙන් කියනවා අලස කමින් නැහැ දිවි සරුවන්නේ අලස වුණොත් නම් පුතේ අපට අපේ ජීවිතය සරු කරගන්න බෑ ඒ වගේම අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්නත් බෑ ගෙනියන්නත් බෑ පාසලට එන්න ප්‍රමාද වුණොත් කොච්චර පාඩු සිද්ධ වෙනවද නේ ඒ නිසා අලස වුණොත් උදේ පාන්දර අවදි වෙන්න බෑ එතකොට පාසලට එන්න බෑ ගුරුතුමියගෙන් බැනුම් අහන්නත් වෙනවා එතකොට අපට දවස පටන් ගන්න වෙන්නෙම හිතේ සතුටින් නෙවෙයි ඒ නිසා මේ දුවලීව මේ කවියේ ඊටාම හොඳ පණිවිඩයක් තියෙනවා අපේ යහපැවැත්මට ගන්න පුළුවන් හරි ලස්සන කවියක් මට තව දුවෙක් ලියලා දුන්නා තවත් කවියක් මං හිතන්නේ ඒක පුතෙක් ලියපු කවියක් පුතෙක් ඔව් 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 මේ තියෙන්නේ සෙනුර පුතා තමයි මේ කවිය ලියලා දුන්නේ සෙනුර ආවේ නැත්තේ සෙනුර කිව්වා මම කැමති සර් පන්තියේ වාඩි වෙලා රොවිනි ටීච ගායනා කරනකොට මේක අහගෙන ඉන්න. ඒ නිසා දැන් සෙනුර පුතා මේක අහගෙන ඉන්නවා. ඔබත් අහගෙන ඉන්න සෙනුර පුතා ලිව්ව කවිය මොකක්ද කියලා. අපි එහෙමනම් සෙනුර පුතත් එක්ක පන්තියේ යාළුවෝ අපි හැමෝම අහගෙන ඉමු සෙනුර පුතා ලියපු මේ කවිය ටීච ගායනා කරන විදිය. ඉපා වැඩි හිටි අයට ඉහලින් අසුන් ගන්නට කිසි දිනේ එපා වැඩි හිටි දෙපා ඉහලින් පනින්නට නම් කිසි දිනේ එපා වැඩි හිටි බසට ඉහලින් වැඩ කරන්නට किसी दिने इपा वेडी हिटी आयट हीरी हैर करन्नट नम किसी दिने हरे मलस्सनाय सेनुर पुता आशाय नेद टीचर गायना करपु विधि हेट मेन बलन्न बागे पुता अपट कियन पाणिविड मोनवाद कियला मेन मे वेरदी अपि अतिं वेनवा වැඩිහිටි කෙනෙක් පහත් තැනක වාඩි වෙලා ඉන්නකොට අපි ඊට වඩා ඉහළ තැනක අසුන්ගෙන ඉන්නවා. ඒක හොඳද? නෑ. හොඳ නැහැ. පෞ සිද්ධ වෙනවා. ඒක වැරද්දක්. ඒ වගේම මේ වගේ පැදුරක වාඩි වෙලා කකුල් දෙක දිග හැරගෙන අපි ආච්චි හරි සීයා හරි ඉන්නවා දැකිනවා ඔබ. එහෙම දැකලා තියෙනවද? ඔව්. දැන් ඔබට යන්න ඕන ඉස්සරහින්. හැබැයි ආච්චි කකුල් දෙක දිගට දාගෙන ඉන්නේ. ඔබ මොකද කරන්නේ? දුවලා පුතාලා මොකද කරන්නේ එහෙම වෙලාවට? කකුල් දෙකට උඩින් පැනලා යනවා. එහෙම නේද? එහෙම යන්න හොඳද? නෑ. මෙන්න බලන්න සෙනුර පුතා කියනවා එපා වැඩි හිටි දෙපා ඉහලින් පණින්නට නම් කිසි දිනේ. ඒ විදියට කකුල් දෙක දිගට දාගෙන ඉන්න වෙලාවක අපට යන්න ඕන උනොත් ආච්චිට හරි සීයාට හරි අපි කියනවා සීයේ කකුල් දෙක ටිකක් නවා ගන්න මට යන්න. එහෙම නැතිනම් සීයාට එහෙම නවා ගන්න අපහසු නම් අපි මොකද කරන්න ඕන? අපි වෙනත් පාරකින් යනවා සීයට පිටිපස්සෙන් අපිට යන්න පුළුවන් නේ මෙන්න මේ පණිවිඩය මගේ දුවලා පුතාලා හොඳට සිහියට ගන්න ඕන ඔබේ යහපැවැත්ම ඔබට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන් ඊටාම හොඳ පණිවිඩ කිහිපයක්ම මේ සෙනුර පුතාගේ කවියේ තියෙනවා තව මොනවද තියෙන්නේ සෙනුර පුතා මේකෙන් කියලා තියෙනවා වැඩිහිටියන්ට අකීකරු වෙන්න නම් හොඳ නැහැ කියලා ඔව් එයාලගේ ඕදන් වලට අපි ඇහුම් කන් දෙන්න ඕන කියලා. කවුද පුතේ වැඩිහිටියෝ කියන්නේ කියලා ඔබ දන්නවද? මම බලාගෙන හිටියේ මගෙන් කවුරු හරි අහයිද කියලා මේ වැඩිහිටියෝ කියන්නේ කවුද කියන එක. මං හිතන්නේ ඒක ඇහුවේ නැත්තේ ඒ තරම් ලස්සනට මේක ටීචර් ගායනා කළා. මගේ දුවලා පුතාලට මේක හොඳට තේරෙන්නේ නැති. වැඩිහිටියෝ කියලා කියන්නේ පුතේ අපට වඩා අත්දැකීම් ගොඩාක් තියෙන අපට වඩා පොතපත කියවලා සමාජයේ ජීවත් වෙලා අත්දැකීම් ගොඩාක් ලබා ගත්ත අපට වඩා වයසිනුත් වැඩි අයට තමයි වැඩිහිටියෝ කියලා කියන්නේ. අත්දැකීම් ගොඩක් ගන්න නම් සමාජයේ වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනනේ.
ඒ වගේම වැඩි දැනුමක් ලබා ගන්න නම් වැඩි කාලයක් සමාජයේ ජීවත් වෙන්න ඕන. අන්න එහෙම අයට තමයි කියන්නේ වැඩිහිටියෝ කියලා. ඉතින් මෙහෙම වැඩිහිටියෙක් අපට උපදේශයක් දෙන්නේ සමහර විට අපි කරන්න යන වැරද්ද එයා අතින් සිද්ධ වෙලා එයා සමාජයේ ඒ සඳහා දඬුවම් විඳලත් වෙන්න පුළුවන්. ඒ නිසා අපට ඒ දඬුවම විඳින්නේ නැති වෙන්න තමයි දඬුවම් විඳින්න කලින් අපට කියන්නේ ආහා ඒ වැරද්ද නම් ඔබ කරන්න එපා කියලා. ඉතින් ඔබ මොකද කරන්න ඕන? වැඩිහිටියෙක් අපට එහෙම කියනකොට අපි කීකරු වෙන්න ඕන. කීකරු වෙන්න ඕන. ඒ කරන්න එපා කියන දේ අපි නොකර ඉන්න ඕන. දුවාතේ තියනවා නේද තව ලස්සන ගීතයක්ද කවියක්ද ඔයා නිර්මාණය කළේ? ගීතයක්. මේ බලන්න ටීචර්. අපේ දුව ලස්සන ගීතයක් නිර්මාණය කරලා. අපි ටීචර්ට කියමුද මේක ගීතයක් නිසා තාලයකට වාදනය කරමින් ගායනා කරන්න කියලා? හා. හොඳයි. මෙන්න ටීචර්ට බාරයි දැන්. පන්තියේ ඉන්න මගේ දුවලා පුතාලත් හොඳින් මේ ගීතයට සවන් දෙන්න. පන්ති කාමරයේ ඉස්සරහට ආව මේ දුවලා දෙන්නා මේකට ලස්සන නර්තනයක් ඉදිරිපත් කරයි. දැන් අපේ ටීචර් වාදනය කරමින් මේ ගීතේ ගායනා කරනවා. ලස්සන හොඳ දරුවෙක් ලියපු හරි අපූරු ගීතයක්. ඉතින් දුවේ පුතේ අද දවසේ පහ ශ්‍රේණියේ දුවලා පුතාලත් එක්ක අපි කතා කරේ රෝණේ ටීචර්ත් එක්ක එකතු කරගෙන සංගීත භාණ්ඩ ගොඩක් එහෙම එකතු කරගෙන දුවලා මේ මොහොතේ පන්ති කාමරයේ ඉඳගෙන නිර්මාණය කරපු ආදර්ශමත් කවි ගීත සහ විරිදු. ටීචර් ඊටාම අපූර්වට දරුවෝ කවි ගීත නිර්මාණය කළා නේද? ඒ ගීත වලින් ඒ කවි වලින් අපට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තිබුණා. ඉතින් මේ නිර්මාණ ඉදිරිපත් කරපු දුවලා පුතාලා ඉතා විශාල කාර්යයක් තමයි කළේ. අපි දුවලා පුතාලාට ගොඩාක් ප්‍රශංසා කරනවා. උදේ පාන්දර පන්තියට ලස්සන මල් පොකුරක් ගෙනල්ලා පන්තිය ප්‍රබෝධමත් කරලා ඔයාලගේ නිර්මාණශීලී හැකියාවන් වලින් දුවලා පුතාලාගේ නිර්මාණශීලී හැකියාවන් වලින් ඉතාම අපූර්වට ආදර්ශ රාශියක් දුන්නා. ඉතින් රෝණේ ටීචත් මමත් ඉතාම ලස්සන ආදර්ශමත් විරිදු පන්තියකින් දුවලා පුතාලාගෙන් සමුගන්නේ තවත් අපූරු ක්‍රියාකාරකමකින් දුවලා පුතාලා හමුවට එන පොරොන්දුව පිට. දැන් ඔබ සියලු දෙනාම මෙන්න මේ විරුදු පන්තියට සවන් දෙන්න. ඉර උදාව වෙන්න කලින් නවති වෙලා අලස නොවි පාසල වෙත යන්නේ මං කිරිසිදු ඇඳුමින් සැරසි. හොඳ දරුවන් එහෙම තමයි තමන්ට හිමි අවස්ථාව ඉවසීමෙන් ලබා ගන්න අන් අයගේ හැකියාවන් අගය කරලා සතුටු වෙන්න. මම කැමති එහෙම වෙන්න. හිතු මතේට පෙනි රස දේ කන්නට හොඳ නෑ යාළුවේ. පැණි බීමට රහ වැටිලා බොන
සැබැයි සැබැයි හැම බීමට වඩා වටින ජලය නිතර බොමු යාළුවේ ඉඩ කඩලද සෑම විටම නා පිරිසිදු වෙමු යාළුවේ පැන සෙල්ලම් කරන්න නටවයාගේ ගයන්න පමණක් නොව හැම දිනකම සිතේ පහන් බව වඩන්න ඒක සැබැයි බොහොම අගේ දූලා පුතාලාගේ මූණු දකිනකොට හරිම ප්‍රසන්න හැඟීමක් හිතට දැනෙනවා. පහසේනිය දූලා පුතාලා අද මගෙත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ පරිසරයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපේ යහපැවැත්ම කියන තේමාවේ තවත් හරි අපූරු ක්‍රියාකාරකමක් සිදු කරන්න. මේ වෙනකොට අපේ යහපැවැත්ම පිළිබඳව ගොඩාක් දේවල් දූලා පුතාලා ඉගෙනගෙන තියෙනවා. ඒවා ඔබේ ජීවිතවලට එකතු කරගෙන තියෙනවා. ඒ නිසාම දැන් දූලා පුතාලා තුළින් හොඳ වෙනසක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ දූලා පුතාලා තුළ තියෙන සමහර විට තිබුණා වුණත් අපි ඉදිරියට පවත්වාගෙන යන්න එච්චර කල්පනා නොකරන වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. සිරිත් සහ විරිත් කෙටි වචන දෙකක් මෙතන විශේෂයෙන්ම තියෙනවා. මොනවද? සිරිත් අනිත් වචනය විරිත් කියන්න බලන්න. මොනවද සිරිත් කියන්නේ? දන්න කෙනෙක් අත උස්සන්න. ඔ පුතා කියන්න මොනවද සිරිත් කියන්නේ? අන්න හරි. සිරිත් කියන්නේ අප විසින් කළ යුතු දේවල්. අප විසින් කළ යුතු දේවල් වලට තමයි සිරිත් කියලා කියන්නේ. එහෙමනම් විරිත් කියන්නේ මොනවද? කියන්න බලන්න. සිරිත් කියන වචනේ විරුද්ධාර්ථයක් දෙන වචන තේරුමක් තමයි විරිත් කියන වචනේ තියෙන්නේ. විරිත් කියන්නේ නොකළ යුතු දේවල්. නොකළ යුතු දේවල්. දැන් බලමු කළ යුතු දේවල් හැටියට හඳුන්වන සිරිත් යනු මොනවාද? නොකළ යුතු දේවල් කියන අර්ථයෙන් යෙදෙන විරිත් කියන්නේ මොනවද කියලා. පුතාලා කැමති නේද මේවා ඉගෙන ගන්න? කළ යුතු දේ සිදු කිරීමටත් නොකළ යුතු දේ බැහැර කිරීමටත් අපි කළ යුතු දේ සහ නොකළ යුතු දේ වෙන්වෙන්ව නිවැරදිව හඳුනා ගන්න ඕන. මෙන්න සිරිත්. සිරිත් මුලින් කිව්වා නේද සිරිත් කියන්නේ මොනවද කියලා? සිරිත් කියන්නේ අපි කළ යුතු දේවල්. දැන් මම දූලා පුතාලාට ලස්සන පින්තූර කිහිපයක් පෙන්වනවා. හැමෝම සූදානම් වෙන්න මේ පින්තූර නරඹන්න. පින්තූර නරඹලා විතරක් මදි. මම ඔබෙන් අහනවා මේ පින්තූරයෙන් පෙන්වන්නේ කුමක්ද කියලා. ඒ නිසා හැමෝම වෙන වැඩ ඔක්කොම නතර කරලා මේ පින්තූර නරඹන්න සූදානම් වෙන්න. ඔබ සූදානම්ද? එහෙමනම් මෙන්න මම ඔබට පෙන්වන පළමුවන පින්තූරය. බලන්න හැමෝම. එකවරම මට උත්තරයක් දෙන්නේ නැතුව මේ පින්තූරේ තියෙන සෑම දෙයක්ම හොඳින් නිරීක්ෂණය කරන්න. ජනලයක් තියෙනවා. ඒ ජනලය විවෘත කරලායි තියෙන්නේ. ඈතින් ඉර පායගෙන එනවා. දරුවෙක් ඇඳේ සිට අවදි වෙනවා. ඔහු අත් දෙක දෙපසට කරලා පුංචි ව්‍යායාමයක් තමයි මේ කරන්නේ. මේ පින්තූරයෙන් කියන්නේ කුමක්ද? ඔබත් ඕනෑතරම් මෙහෙම අවස්ථාවන් වලට මුහුණ දෙනවා. සෑම දිනකම වගේ උදෑසන මෙවැනි අවස්ථාවක් ඔබටත් උදා වෙනවා. කියන්න බලන්න. මෙන්න මේ පින්තූරයෙන් පෙන්වන්නේ උදෙන්ම අවදිවීම. උදෙන්ම අවදිවීම. එතකොට අපි මේ කතා කරන්නේ සිරිත් ගැන. උදෙන්ම අවදිවීම ඉතා හොඳ සිරිතක්. ඉතා හොඳ සිරිතක්. ඒ කියන්නේ අපි කළ යුතු දෙයක් තමයි උදෙන්ම අවදිවීම. උදෙන්ම අවදි වෙන අයට තමයි පුළුවන් වෙන්නේ පුතේ එදා දවසේ තමන්ට කළ යුතු සියලුම කාර්යයන් අපහසුවකින් තොරව පිළිවෙලට නිවැරදිව කරන්න. තමන්ට පැවරෙන වගකීම් ටික, තමන් කළ යුතු කාර්යයන් ටික නිවැරදිව සිදු කරාට පස්සේ
අපට දවසේ අවසාන මොහොතේ සතුටු වෙන්න පුළුවන්. ඇයි? අද දවසේ මම කරන්න ඕන වැඩ ටික ඔක්කොම මම ඉවර කරා. ඒ නිසා මට හරි සතුටක් දැනෙනවා. ඉතින් මේ වැඩ කටයුතු නිමා කරන්න නම් අපි ප්‍රමාදයකින් තොරව උදෑසනම අවදි වෙන්න ඕන. දැන් ඔන්න සිරිතක් මේ කිව්වේ. මොකක්ද මේ සිරිත? උදෙන්ම අවදි වීම. අපි තව පින්තූරයක් බලමු. මෙන්න මේ පින්තූරයෙන් පෙන්වන්නේ කුමක්ද කියලා දුලපුතලා හොඳින් නිරීක්ෂණය කරලා මට උත්තරයක් දෙන්න ඕන. මේ බලන්නේ පින්තූරය. වතුර බේසමක්, කුඩා දරුවෙක්, මේ වටපිටාවේ තියෙන සියලුම කාරණා එක්ක ඔබට හොඳින්ම පැහැදිලි මේ පින්තූරයෙන් පෙන්වන්නේ කුමක්ද කියලා කියන්න බලන්න. මෙන්න මේ පින්තූරයෙන් පෙන්වන දෙය කුමක්ද? මුහුණ සෝදා පිරිසිදු වීම. ඒක හොඳ සිරිතක්. උදෑසනම අවදි වෙනවා. එන අනතුරුව අපි මුහුණ සෝදා පිරිසිදු වෙනවා. මේ හොඳ සිරිත් මගේ දුල පුතාලා ළඟ තියෙනවා. දැන් අදින් පස්සේ අවදි වීම සහ මුහුණ සේදීම කියන මේ වන විට අපිගෙන ගත සිරිත් දෙක අපි සිදු කරන්නේ අවබෝධයෙන් යුතුව. මුහුණ සෝදා පිරිසිදු වීම සෑම දරුවෙක්ම කරනවා. නමුත් මෙය උදෑසන අවදි වූ සැනින් අපි වෙනත් ආහාරයක් ගැනීමට පෙර මුහුණ සෝදා පිරිසිදු වීම කළ යුතුමයි. එවිට අපි ළඟ තියෙන කම්මැලි ගති මුළු රැයක් පුරාම එකම විදිහකට ඉඳලා අපේ ගතට දැනෙන වෙහෙසකර ස්වභාවයන් සියල්ලම නැති වෙලා යනවා. හරි ප්‍රබෝධයකින් අපට දවස ආරම්භ කරන්න පුළුවන්. මම තවත් පින්තූරයක් මගේ දුවල පුතාලට පෙන්වනවා. හොඳින් බලන්න මෙන්න මේ පින්තූරේ. ඔබ දන්නවා මේ පින්තූරයෙන් පෙන්වන්නේ කුමක්ද කියලා. මේ දරුවෝ දෙන්නා කරන්නේ ඉතාම හොඳ සිරිතක්. සෑම දරුවෙක් ළඟම මේ සිරිත් තියෙන්නට ඕන. මේ සිරිත් ඔබ ළඟ තියෙනවා. හැබැයි අදින් පස්සේ ඔබ මේ සිරිත අනුගමනය කරන්නේ අවබෝධයෙන් යුතුව. මේ පින්තූරයෙන් පෙන්වන්නේ කුමක්ද? මේ බලන්න. දෙමාපියන්ට වැඳීම. දෙමාපියන්ට වැඳීම ඉතාම හොඳ සිරිතක්. මෙහෙම වඳිනකොට දෙමාපියෝ ඔබට ආශිර්වාද කරනවා. මගේ දුවට, මගේ පුතාට ජයක්ම වේවා කියලා. සැබවින්ම දෙමාපියන්ගේ මේ ප්‍රාර්ථනය මේ ආකාරයෙන්ම දුවලා පුතාලට ලැබෙනවා. දුවලා පුතාලට තෙරුවන් සරණයි. එතකොට මුළු දවසම ඔබට මේ සරණ, මේ පිහිට, මේ ආශිර්වාදයේ මැද ගත කරන්න පුළුවන්. ඔබත් ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම එකතු කරගත්තු දෙයක් තමයි දෙමාපියන්ට වැඳීම කියන හොඳ සිරිත. අපි තවත් පින්තූරයක් බලමුද? බලන්න මේ පින්තූරේ ඉන්නේ කවුද කියලා. මේ පුංචි දරුවා පාසල් යන දරුවෙක්. ඔහු පිටේ එල්ලාගෙන ඉන්න පොත් බෑගයත්, ඔහුගේ ඇඳුම, ඔහුගේ සපත්තු දෙක, මේ සියලු දෙයින්ම මේ දරුවෙක් බව ඔබට පැහැදිලි. ඔබ වැනිම පුංචි දරුවෙක්. පාරේ වාඩි වෙලා ඉන්නවා අසරණ කෙනෙක්. මේ දරුවා කුමක්ද කරන්නේ? ඇතැම් විට මේ දරුවා උදෑසන ආහාරය ලෙස ගෙනියන ආහාර පාර්සලේ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔහු ළඟ තියෙන අමතර ආහාර එකක් වෙන්න පුළුවන්. ඔහු තමන් ළඟ තියෙන ආහාරය මේ අසරණ කෙනාට දෙනවා. අපි මේකට කියන්නේ කුමක්ද? අසරණයන්ට පිහිටවීම. ඉතාම හොඳ සිරිතක්. මේ අසරණ අය කියන්නේ පුතේ කාගේවත් පිහිටක් නැති අයනේ. කාගේවත් අවධානයකට ලක් නොවන අයනේ අසරණ අය කියන්නේ. එහෙම කෙනෙකුගේ තනිකම, අසරණ බව නැති කරන්න අපි පිහිටවීම තුළින් ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙනවා ලොකු සතුටක්. ඔහු තුළ ඇතිවන ඒ සතුටෙන් ඔහු වචනෙන් නොකිව්වාට ඔබට ආශිර්වාද කරනවා. ඔබ ගැන හොඳ හැඟීමක් ඔහුගේ හිත තුළ ඇතිවෙනවා. මේ ඇතිවන හැඟීම ඔබේ ජීවිතය සාර්ථක කරන්න, ඔබට ඇතිවෙන්න පුළුවන් කරදරවලින් මිදෙන්න පවා හේතු වෙනවා. අපි තවත් පින්තූරයක් බලමු. මේ දේ ඔබත් කරනවනේ. ලංගේ මල්ලි දෙන්න එකතු වෙලා නිදහස් පරිසරයක මොකක්ද මේ කරන්නේ? පොතක් කියවනවා. මේ බලන්න, අධ්‍යාපන කටයුතු වල අපි යෙදෙන්නට ඕන ඉතාම සතුටින්, ඉතාම කැමැත්තෙන්. සතුටින් තමන්ගේ කැමැත්තෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙනකොට අපට පුළුවන් අපි ඉගෙන ගන්න දේ අමතක නොවන ලෙස මතකයේ රඳවා ගන්න. මේක හොඳ සිරිතක්. අපි ඉගෙන ගැනීමේ කටයුතු කරන සෑම මොහොතකම සතුටින් සිටින්නට ඕන. සතුටින් සිටින්නට ඕන. හිතේ සතුටින් අපට පුළුවන් ඉගෙන ගන්න දේ හොඳින් හිතේ ධාරණය කරගන්න. මේ අපි කතා කරන්නේ මොනවද පුතේ? සිරිත්. සිරිත්. සිරිත් කිව්වේ අපි කළ යුතු දේවල්. දැන් කළ යුතු දේවල් ගොඩාක් අපි ඉගෙන ගත්තා.
මේ දේවල් අපේ ජීවිතවල තිබෙනවා. නමුත් මේවා අපි නැවත මතක් කරන්නේ ඇයි ඔබ අදින් පසුව මෙම සිරිත් අනුගමනය කරන විට අවබෝධයෙන් යුතුව අනුගමනය කරන්නට ඕන. මේ සිරිත් අනුගමනය කිරීම තුළින් ඔබේ ජීවිතවලට අත්වන යහපත ඔබ අවබෝධ කරගන්නට ඕන. මෙන්න තවත් ඉතාම හොඳ සිරිතක්. අපි නිවසේ විවේකයෙන් ගත කරන කාලයක් තියෙනවා. මේ විවේකයෙන් ගත කරන කාලය තුළ අපට පුළුවන් අපේ ගෙවත්ත පිරිසිදු කරන්න. ගෙවත්ත පිරිසිදු කර ගැනීම තුළින් මොනවද අත්වන වාසි? ඩෙංගු මදුරුවන් බෝ වීම නැති වෙනවා. ගෙවත්ත සුන්දරත්වයක් ඇති වෙනවා. නිවසට එන අයට ඒ වගේම නිවසියන්ට තමන්ගේ ගෙවත්තේ පිරිසිදුකම ගැන ඉතා හොඳ සතුටක් ඇති වෙනවා. මෙන්න මේ සියලු දේවල් ඇති කලේ විවේක කාලය තුළ පුංචි වෙලාවක් අරගෙන අපි අපේ ගෙවත්ත පිරිසිදු කිරීම නිසා. අපි තවත් පින්තූරයක් බලමු. මේ තියෙන්නේ කුරුළු ලෑල්ල. මේ කුරුළු ලෑල්ලේ ආහාර තියෙනවා. පසකින් අපට ජලය යොදන්නත් පුළුවන්. දැන් කුරුල්ලන් නිදහසේ පියාඹාගෙන ඇවිල්ලා අප විසින් මෙම බඳුනට එක් කරන ලද ආහාර මේ කුරුල්ලන් කනවා, ආහාරයට ගන්නවා, අනුභව කරනවා. ඉතින් මේ කුරුල්ලෝ තමන්ගේ කුස පුරවාගෙන සතුටින් පියාඹනකොට අපේ හිතට කොච්චර ලොකු සතුටක් දැනෙනවද? මේක තමයි අපේ යහපැවැත්ම කියන්නේ. අපේ යහපැවැත්ම ඇති කරගන්න අපි අනිවාර්යෙන් කළ යුතු සිරිත් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. දැන් මෙතෙක් අපි කතා කළේ පුතේ සිරිත් පිළිබඳව. දැන් දොළ පුතලා දන්නවා සිරිත් කියන්නේ මොනවද කියලා. සිරිත් කියන්නේ අප විසින් කළ යුතු දේවල්. හරි සරල කාරණා ටිකක් නේද අපි කතා කළේ. හැබැයි මේ සරල කාරණා වුණාට මේ සරල කාරණා සිදු කිරීම තුළින් අපට පුළුවන්කමක් ලැබෙනවා අපේ ජීවිතවලට ලොකු වටිනාකම් එකතු කරගන්න. සමාජයේ ප්‍රශංසාවට ලක් වෙන්න අපට පුළුවන්. අපි කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. දුවලා පුතාලාගේ මූලික අරමුණ හොඳින් අධ්‍යාපන කටයුතු වල යෙදීමනේ. මේ හොඳින් අධ්‍යාපන කටයුතු වල යෙදීම සඳහා සිරිත් ඊටාම අවබෝධයෙන් නිවැරදිව අනුගමනය කිරීම තුළින් සාර්ථකත්වය අත්විඳින්න දුවලා පුතාලාට පුළුවන්. දැන් සිරිත් වගේම මුලින් මම සඳහන් කළා තවත් වචනයක්. ඒ තමයි විරිත්. දැන් මට කියන්න විරිත් කියලා මුලින් අපි හඳුනාගත්තේ මොනවද? එහෙම නැතිනම් විරිත් කියන වචනේ තේරුම කුමක්ද? අන්න හොඳයි. විරිත් කියන වචනේ තේරුම නොකල යුතු දේවල්. නොකල යුතු දේවල්. දැන් මතක් කරන්නකෝ බලන්න. ඔබ හිතන්න ඔබට දැනෙන විදිහට අපි නොකල යුතු දේවල් මොනවද? දැන් මම එක එක දුවට පුතාට අවස්ථාව දෙනවා. අපි නොකල යුතු දේවල් මොනවද කියලා හිතන්න. පොත්පත්වල තිබුණු දේවල් අවශ්‍ය නැහැ. වැඩිහිටියන් කිව්ව දේවල් ඒවත් හිතන්නේ නැතුව ඔබ නිදහසේ හිතන්න අපි නොකල යුතු දේවල් මොනවද කියලා. දැන් කල යුතු දේවල් ඉගෙන ගත්තානේ. එහෙමනම් නොකල යුතු දේවල් මොනවද කියලා දැන් ඔබ ටිකක් මෙනෙහි කරන්න. ඔබට දැනුනේ මොනවද අපි නොකල යුතු දේවල් හැටියට? නොකල යුතු දේවල් වලට අපි කිව්වේ මොකක් කියලාද? විරිත් කියලා. දැන් අපි බලමු මොනවද නොකල යුතු දේවල් කියලා. දුලා පුතාලාට මම මුලින් කිව්වා නේද හිතන්න මොනවද නොකල යුතු දේවල් කියලා. ඔබටත් හිතුනේ මෙවැනි දේවල්ද කියලා බලමු. ලස්සන නංගි කෙනෙක්. ලස්සන දරුවෙක්. හැබැයි මේ දරුවා කරන ක්‍රියාව ලස්සනද? සමහර දවස්වලට මම පන්ති කාමරයට එනකොට මටත් මෙහෙම දේවල් දකින්න ලැබිලා තියෙනවා. ඒත් මම මගේ දුල පුතාලාට ඒ ගැන කිව්වේ නැහැ. මෙහෙම දේවල් දකින්න කැමති දුල පුතාලා අත උස්සන්නකෝ බලන්න. මෙයා මොකක්ද මේ කරන්නේ? මේ දේ කරනවා දකින්න කැමති දුල පුතාලා අත උස්සන්න? ඇයි කවුරුත් අත උස්සවන්නේ නැත්තේ? ඒ ඔබ මේ දේවල් දකින්නවත් කැමති නැහැ. මොකක්ද මෙයා කරන්නේ? අපි බලමු. නහයේ ඇඟිල්ල ගැසීම. නහය තමන්ගේ නම් ඇඟිල්ලත් තමන්ගේ නම්. ඉතින් මොකද වෙන්නේ තමන්ගේ නහය තමන්ගේ ඇඟිල්ල ලැබුවට? ඒක පුතේ විරිතක්. ඒ කිව්වේ නොකල යුතු දෙයක්. දැන් අපි බලමු ඇයි මේක නොකල යුතු දෙයක් කියලා අපි කියන්නේ කියලා. අපේ ඇඟිල්ලේ තියෙනවා විස බීජ.
ඒ විෂ බීජ නිසා අපට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි සෑම මොහොතකම අපේ අත් පිරිසිදු තියාගෙන ඉන්නේ නැහනේ. දැන් මේ වෙනකොට දූලා පුතාලා කී සැරයක් අත් දෙක සේදුවාද? සමහර විට උදේ සේදුවාට පස්සේ තවම සේදුවේ නැහැ. ඉතින් මේ පරිසරයේ තියෙන විෂ බීජ සියල්ලම අපේ ඇඟිලිවල රැඳෙනවා. ඉතින් මේ ඇඟිලිවල රැඳෙන විෂ බීජ මේ විදිහට අපේ නහය ඇඟිල්ල ගැසීම තුළින් මොකක්ද වෙන්නේ? අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන් මූලික දේ මෙතනින් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? අපට විවිධාකාරයේ ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වගේම මේ දේත් හිතන්න. දැන් ඔබ නහයේ ඇඟිල්ල ගසනවා මේ විදිහට. ඉන්පසු ඔබ පැන්සල අරගෙන ලියන්නේත් ඒ අතෙන්මයි, ඒ ඇඟිලි වලින්මයි. ඇතැම් විට යාළුවෙකුට පැන්සලක් නැති වුනහම යාළුවාට පැන්සලක් ඔබ දෙනවා. ඔබ දෙන්නේ ඔබ නහයේ ඇඟිල්ල ගැසුවාට පසුව ඇල්ලු අතින්මයි පැන්සල දෙන්නේ. දැන් අර යාළුවාටත් ඔබේ නහයේ තිබුණු විස බීජත් යාළුවාට යනවා. ඇතැම් විට ඔබට කිසියම් රෝගයක් තිබුණා නම් ඒ රෝගය අර දරුවටත් බෝ වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි කියන්නේ නහයේ ඇඟිල්ල ගැසීම නොකළ යුතුයි කියලා. එහෙමනම් අද සිට ඔබ හිතන්න ඕන නහයේ ඇඟිල්ල ගැසීම ඉතාම සුළු මොහොතකින් සිදුවන, ඇතැම් විට අපි නොහිතා කරන දෙයක් වුවත් මෙය නොකළ යුතු ඉතාම බරපතල වැරැද්දක්. ඉතාම බරපතල වැරැද්දක්. මම තවත් පින්තූරයක් දුලා පුතාලාට පෙන්නනවා. ඔබ කැමතිද මේක නරඹන්න? එහෙමනම් බලන්න මෙන්න මේ පින්තූරය මොකක්ද කියලා. ඕන ඕන කට්ටියම දැන් ලැජ්ජා වෙන්න ඇඹරෙනවා. ඇයි මේ? මේවා විරිත් කියලා ඔබ දන්නවා. නොකළ යුතු දේවල් කියලා ඔබ දන්නවා. ඉතින් මේ නොකළ යුතු දේ ඔබ අතිනුත් එක දවසක හරි සිදු වෙලා තියෙනවා නේද? එහෙම වෙලා නැහැ කියන්න පුළුවන් දරුවෙක් නම් නැහැ. ඒ කියන්නේ ඔබ අතිනුත් කවදා හෝ දවසක එක මොහොතක හරි මේක සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද මේ? මේ බලන්න. නියපොතු හැපීම. නියපොතු හැපීම. දුලා පුතාලට තේරෙනව නේද? නියපොතු හැපීම විරිතක් කියලා අපි කියන්නේ ඇයි? විරිතක් කියන්නේ මොකක්ද? නොකළ යුතු දෙයක්. නියපොතු හැපීම විරිතක් වෙන්නේ මේ තුලින් අපේ දත්වලට, අපේ කටට, අපේ බඩට, අපේ මුළු ශරීරයටම විවිධ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් නිසා. ඒක වෙන්නේ කොහොමද? මේ නියපොතු වල රැඳෙන කුණු, විස බීජ වැනි දේවල් දත් හපනකොට කටට ඇතුල් වෙනවා. මේ කටේ නිතරම කෙල තියෙනවා. මේ කෙල අපි නොහිතාම ගිලින අවස්ථා තියෙනවා. ඉතින් මේ නියපොතු හැපුවට පස්සේ මේ කෙල සමග මුසුවන මේ අපද්‍රව්‍ය නරක දේවල් අපේ බඩට ගියහම විවිධ ලෙඩ රෝග අපට ඇති වෙනවා. ඒ නිසා නියපොතු හැපීම ඉතාම නරක පුරුද්දක්. ඉතාම නරක පුරුද්දක් බව දුලා පුතාලා හොඳින් තේරුම් ගන්න ඕන. මම තවත් දුලා පුතාලාට පින්තූරයක් පෙන්නනවා. මේ පින්තූරයත් හොඳින් බලන්න. වෙලා නැද්ද මෙහෙම දේවල් ඔබ අතින් ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරන්න ගියාම? යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්න නම් හරිම සතුටින්. ටික වෙලාවක් යනකොට මෙහෙම අවස්ථාවක් උදා වෙලා ඇති. මොකක්ද මෙයාලා මේ කරන්නේ? රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනවා. ඔබත් රණ්ඩු වෙලා ඇති. ඉතාලම කේන්තියෙන් මේ රණ්ඩු වෙන්නේ. එක යාළුවෙක් බිම පෙරලාගෙන අත උඩට අරගෙන ඉන්නේ මොකක් කරන්නද මේ? මුහුණටම දමලා නින්ද. දැන් බලන්න මේක සිරිතක්ද විරිතක්ද? ඔබට හොඳින්ම තේරෙනවා මෙය විරිතක් බව. අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට හොඳට ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. ඉවසීම අපි ළඟ තියෙන්න ඕන. ඉවසීම දියුණු කරන්න ඕන. අපි අකමැති දේවල් ඉවසන්න ඕන. එහෙම ඉවසීම තිබුණා නම් අපි තුලින් මෙන්න මෙවැනි රණ්ඩු ඇති වෙන්නේ නැහැ. එහෙමනම් නිතරම රණ්ඩු කිරීම විරිතක් බව දුවලා පුතලා හොඳින් සිහියේ තබා ගන්න ඕන. පින්තූරේ දැක්කම හිනහා යනවා. ඇයි? මේ දරුවා කරන්නේ නොකළ යුතු දෙයක්මයි. පූස් පැටියා බොහොම සතුටින් ඉස්සරහින් යනවා. යාළුවා දුවගෙන ඇවිල්ලා මොකද්ද මේ කරන්නේ? පූසගේ වලිගෙන් අලලා අදිනවා. පූසට රිදෙනවා. ඌ වේදනාවෙන් කෑ ගහනවා. ඇතැම් විට පූසා අනිත් පැත්ත හැරිලා මේ යාළුවා හීරුවනම් මොනතරම් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්ද? ඒ වගේම පූසට මේ වෙලාවේ ඇති වෙන වේදනාව ගැන හිතන්න පුතේ. මේ වගේ සතුන්ට හිරිහැරවන ආකාරයෙන් හැසිරීම විරිතක්.
किसीम सतकुट हिंसा करान्न करदर करान्न पीड़ा करान्न होंदने दूला पुताला एवा होंदीन तेरूं गंडोन उन्न थावत पिन तूर्याक माम दूला पुताला ते पेन्न में बलान में देन्ना इन्ने हारीम केंतिये केंतिये इन्न कोट हितते एन ओन दे अक्करेन हितते केंति गियाम एन्ने होंद देवाल नाम ने में गहान्न बनिन्न कै गहान्न में हम देम हितनवा इतिन मे देवाल सिदु कलाम अपट विविध अपहस्तावयांट पात्वेन सिद्ध वेनवा एतम विट गुरुतुमागेन गुरुतुमेगेन दंडुवाम लबेनवा देमावपियांगेन वैडिहिटियांगेन दंडुवाम लबेनवा ए निसा कोयिम मोहतकवत केंति गन्न नम एपा पुते केंति गनिम वेरित्याक इताम नरक पुरुद्दा देन अपि इगन गत्ता सिरित सह विरित कल युतु दे सह नोकल युतु दे දැන් මම එක තැනකට ගෙනල්ලා පෙන්නනවා මගේ දුවලා පුතාලට සිරිත් කියන්නේ මොනවද විරිත් කියන්නේ මොනවද කියලා. දැන් හැමෝම ටිකක් නිදහස්ව පහසුවෙන් වාඩි වෙලා මෙන්න මේ වගුව දිහා බලන්න. මේ වගුවේ මම පෙන්නන්නේ සිරිත් සහ විරිත්. අපි ඉස්සලාම නරඹමු සිරිත් කියන්නේ මොනවද කියලා. මේ බලන්න. මුලින්ම තියෙනවා කෑමට පෙර අත්සේදී एक सीरीता वैडिहिटियान दुटुविट नेगेटिव अवसर गेन अन आयगे कामरेट याम अवसर गेन अन आयगे कामरेट याम अपट किसियाम अवश्यतावयक कहती उनोत वेनात केनेकुगे कामरेट यान्न अपि अवसर अरगेन तमाय यान्नोन ए वगेम देदेनेकु हो पिरिसा कथा करमिन सीटिन विट ए मैदीन गमन नोकिरीम මේක දුවලා පුතාලා හොඳින් තේරුම් ගන්න ඕන. අපි නොදැනුවත්ව මේ වගේ වැරදි අපි අතින් වෙන්න පුළුවන්. දෙදෙනෙකු හෝ පිරිසක් කතා කරමින් සිටින විට ඒ මැදින් ගමන් නොකිරීම ඉතාම හොඳ සිරිතක්. දැන් බලමු විරිත් කියන තීරුවේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා තලු මරමින් ආහාර ගැනීම. ඒක විරිතක් නොකල යුතු දෙයක්. වැඩිහිටියන්ගේ කතාවලට සවන් දීම. एक विरिताक नोकलियुतु देयाक अनवसरेन अन अयगे कामरेट याम किसियाम उमनावक इटुकर गैनीमट वेनात केनकुगे कामरेट यांड उमनावु सैनीन अपि अवसर नोगेनम कामरेट यानवा एय विरिताक देदेनेकुहो पिरिसा कता करमीन सीटिन विट ए मैंदीन गमन किरीम ओबत एतम विट में देवाल करला एती ए नोदेनुवत कमनिसा दैन दूला पुताला दन्वा एम देवाल नोकलियुतु देवाल एम नेतनां विरित बव මේ බලන්න තවත් සිරිත් කීපයක් සහ විරිත් කීපයක්. වැඩිහිටියන්ගේ බසට අවනත වීම. ඒක සිරිතක්. දිනපතා මල් පූජා කිරීම. ඒ වගේම රාත්‍රියේ නිින්දට යාමට පෙර දත් මැදීම. පිරිසිදුව සිටීම. ඉතාම හොඳ සිරිතක් පිරිසිදුව සිටීම. දැන් බලමු විරිත් කීපයක්. වැඩිහිටියන් සමග එකට එකකීම. වැඩිහිටියෙක් යමක් කිව්වම අපි ඒක පිළිගන්නේ නැතුව එකට එක කියලා Tamange මතේම තහවුරු කරන්න යනවා. ඒ වගේම පරුස වචන කතා කිරීම. ඒක විරිතක්, නොකල යුතු දෙයක්. නිතරම අනුන්ගෙන් ඉල්ලා ගැනීම. අපට බැරිම අවස්ථාවක අපි ළඟ නැති දෙයක් කෙනෙකුගෙන් ඉල්ලා ගත්තට කමක් නැහැ. නමුත් ඉල්ලා ගැනීම පුරුද්දක් කරගත යුතු නැහැ. අපිරිසිදුව සිටීම. මෙන්න මේ විදිහට දූලා පුතාලා සිරිත් සහ විරිත් පිළිබඳව අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. සිරිත් අනුගමනය කරාම මොනවද අපට අත්වන වාසි? එහෙම නැත්නම් සිරිත් අනුගමනය කරන දරුවෙක් කොහොම දරුවෙක්ද කියලා අපි බලමු. මෙන්න. අන්‍යයන් අතර ප්‍රසාදයට ලක් වෙනවා. අන්‍යයන් අතර ගෞරවයට ලක් වෙනවා. අන් අය කැමැත්තෙන් උදව් කිරීමට ඉදිරිපත් වෙනවා. අන්‍යයන් අතර කටයුතු කිරීමේදී ප්‍රතිවිරෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පටන්ගත් කාර්යයක් අවසානය තෙක් කිරීමට අවස්ථාව උදා වෙනවා සිරිත් අනුගමනය කරන හොඳ දරුවන්ට. ශරීරයට යහපතක් උදා වෙනවා. උදෑසන අවදි වීම, පිරිසිදු වීම මෙවැනි කාරණා නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නොදත් දේ දැන ගැනීමට අවස්ථාව උදා වෙනවා සිරිත් අනුගමනය කරන හොඳ දූ දරුවන්ට. ඒ වගේම සිතට සහනයක් උදා වීමත් සිරිත් අනුගමනය කරන දරුවන්ට අත්වන ඉතාම හොඳ වාසියක්. අනාගත කටයුතු සාර්ථකව සැලසුම් කිරීමට අවස්ථාව උදා වෙනවා.
අනවශ්‍ය කරදරවල පැටලී නොසිටීමටත් අවස්ථාව උදා වෙනවා සිරිත් අනුගමනය කරන දරුවන්ට. මේ බලන්න ජයග්‍රහණ උදා කර ගැනීමට අවස්ථා බහුල වෙනවා. අපි කැමැති දිනන්න යහපත්ව දිනන්න සිරිත් අනුගමනය කරන දරුවන්ට පුළුවන්කම ලැබෙනවා. සිරිත් එහෙම නැත්නම් කල යුතු දේවල් ඔබේ ජීවිතයට ලං කරගන්න, විරිත් එහෙම නැත්නම් නොකල යුතු දේවල් ඔබේ ජීවිතයෙන් බැහැර කරන්න, ඔබත් සාර්ථකත්වයේ ළඟා කරගන්න ජයග්‍රාහී දරුවෙක් වෙන්න.